දෙයක් නැහැ. මාත් එක්ක කතා කරන්න. කවුරු හරි එනකන් දෙන්න. ඇයි අහන්නේ? නිකමට ඇහුවේ. ඔයා ලොකු දුකකින් වගේ ඉන්නේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නම් මට පුළුවන් උදව් කරන්න. කොහොමද උදව් කරන්න? ප්‍රශ්නේ මොකද්ද කියලා කිව්වොත් උදව් කරන විදියත් මං කියන්න. ඕනේ උදව්වක් කරන්න. ඕනේ උදව්වක්. ඕනේ උදව්වක්? ඕනේ උදව්වක්. එහෙනම් මං ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. අහගෙන ඉඳලා උදව් කරන්න ඕනේ. එකෙන් මගේ අම්මා සුනාමියට ගහගෙන ගියා. තාත්තා පොල් ගහක කරටියක ඇලිලා බේරුණා. නංගී මල්ලී මමයි ගහගෙන ගිහින් බිල්ඩිමක හිර වුණා. මං උන් දෙන්නමත් බේරගෙන පීනලා බිල්ඩිමේ වහල් උඩට නැගලා බේරුණා. අගේ අම්මගේ මිනිය ලැබුණේ නැහැ. තාත්තා ඒක හොය හොයා ගිහින් අපේ අමාරුව හැදිලා අසනීප වුණා. අන්තිමට මගේ නංගිටයි මල්ලිටයි තාත්තටයි කණ්ඩ දෙන්න විදිහක් නැතුව ගියා. මං අවුරුදු 18 කුවේට් ගිහින් බැල මෙහෙවර කරලා උන්ගේ බඩකට පිරෙව්වා. නංගිටයි මල්ලිටයි ඉස්කෝලේ යවලා ඉගෙන්නුවා. ඊට පස්සේ මගේ නංගිව කසාදත් බන්දලා දුන්නා. මල්ලිවත් කසාද බන්දලා දීලා ඌට මගේ ගේත් ලියලා දීලා ත්‍රිවිල් එකකුත් අරන් දුන්නා. ඕමින්න කොහෙද යන්නේ? මට උදව් කරන්නනේ ඕනේ කිව්වේ. තාම මගේ කතාව කියලා ඉවර නෑ. මටත් ඕන කිරුවේ මේ කතාව කාට හරි කියන්න. අහගෙන ඉන්නවා. ඊට පස්සේ මං කුවේට් ගිහින් ඉන්නකොට මට මිනිහෙක් හම්බ වුණා. ඌත් එක ටික කාලයක් ජීවත් වෙනකොට ඌටත් මාව එපා වෙලා දාලා ගියා. බඩකුත් ඔස්සගෙන ලංකාවට ආවා. ඊට පස්සේ මෙහෙ ඇවිත් දරුව බිහි කරලා මගේ නංගි ගාව තියලා මං ආපහු කුවේට් ගියා. ඒ ගියේ මටයි මගේ දරුවටයි තාත්තටයි ඉන්න හිටින්න ගියක් දොරක් හදාගන්න. මිනා කොහොමද යන්න හදන්නේ? ඕන උදව්වක් කරන්නම් කියලා කිව්වට ගෑණියෙකුගේ දුකක් තේරුම් ගන්න තරම් හදවතක් පිරිමි උඹලට නෑ නේද? නැහැ. එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් නැත්තම් ඔන්නෝම අහගෙන හිටපන්. නැත්තම් මම මේ ගමට මැහෙන්න කෑ ගහනවා උඹමට බලහත්කාරකම් කරන්න ගියා කියලා. එතකොට මේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා උඹට අම්බාරට නෙලයි. මොකද කියන්නේ? කතාව අහගෙන ඉන්නවද නැත්තම් ගුටි කනවද? අනේ එහෙම කරන්න එපා. මට සමා වෙන්න. මම මෙච්චර දෙයක් හිතුවේ නෑ. මං යන්නේ. මට සමා වෙන්න. මෙන්න මැඩම් ඔබේ තේ. ඔයා තේ හදුවා? දැන් තමයි පරක්කුයි. මම වෙලාවක් යන්නේ බීලයන්. මොකක්ද දැන් අර ගෑනිට වෙලා තියෙන්නේ? අහිංසක මිනිසෙක් නේ. දැන් බලන්නකෝ පියනන්දයා කරපු දේ මිනිහට මාපව පරිසම් දුන්නා. මිනිසෙක් වුණාම මිනිසෙකේ හිත ඇතුලේ තවත් මිනිසෙක් ගැන අනුකම්පාවක් ආදරයක් ඇති වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් තමන් ගෙවල තමන් විහිම්ම කපා ගත්තා වගේ වැඩක් වෙන්නේ. හ්ම්. දැන් ඔයාට ඒ ගෑණි කිරේ අනුකම්පාවක් ආදරයක් ඇති වෙලාද? තේරුණේ නෑ. මම මේ නිකන් කී ඔයා අදහසක් කියපු හින්දා. ඒ මොනවා කියනවත් දන්නේ නෑනේ ඔයා. මම මේ කිව්වේ සාමාන්‍ය මනුස්ස හැඟීම්. සාමාන්‍ය හෝ අසාමාන්‍ය හැඟීම් අනවශ්‍යයි. අනික ඒ ගෑණි තාප්පෙන් පයින්වද නැද්ද කියලා බලන්න ඔයා රෑතිස්සේ එළිය මුර කරන්න ඕනේ නැහැ. මොකද එහෙම කරලා වැඩක් නැහැ නේ. ඒ ගෑණි තාප්පෙන් පැනලා වත්තට ආවට පස්සේ ඔයා සතුටු සාමිචියේ දෙනවනේ.
මං කියපු විදියට පොලිසියට කෝල් කරනවා නෙවෙයිනේ. දෙයනේ උදිතා ඔයා මොනවද මේ කියන්නේ? දෙයනේ රජිත මම මොනවද කියන්නේ කියලා පුතණ්ඩියාගෙන් අහගන්න. තාත්තා සල්වැසි කාන්තාව මුර කරනවා. පුතණ්ඩියා තාත්තා මුර කරනවා. කාලා නිදා ගන්න. අම්ම ගිහින් එන්න පුතා. අම්මේ අද රැටත් මම මුර කරන්න. ඔයා කාලා නිදා ගන්න. හෙට සවුඳනේ ඉස්කෝලේ යන තියනවනේ. තාත්තත් කාලා නිදා ගන්න. ඔය පොලිං උඩට දාන්න නැතුව ගිහින් ළඟපත හොදකට පොත් ටික ලෑස්ති කරගන්න ඕ. හෙට ඉස්කෝලේ යන්න. අක්කට කෝල් එක කරන් දියම් මං කෝල් කරා ෆෝන් ආන්සර් කරන්නේ කොහේ යනවා කියලාද ගි යන දියාවක් කිව්වනම් නෑ තාත්තේ සමහරට තාම පාරේද දන්නේ පාර නම් ඉතින් කොහොමද ෆෝන් එක චාර්ජ් කරගන්න විදියක් නෑ සමහරට ඒකින්ද වෙන්නේ ති ෆෝන් එක ඕෆ් වෙලා තියෙන්නේ උඹලා මොන සහෝදරයෝද වං අර අම්මා වාගේ හිටපු අක්කා මෙහෙම මහමගට අතහැරලා දාලා උඹලට නිඳියනවද මීට වඩා හොඳයි එදා අම්මත් එක්ක සේරමලා උනා මිර ගහගෙන ගියාන එහෙමනම් ලොකුයි කීට මෙහෙම විඳවන්න වෙන්නේ නෑනේ මං කියන දේක් අක්ක අහනවද තාත්තේ ආගි තින මහාන් තාත්තකම එයා කැමති නෑ මෙතනට ඇවිල්ලා සංජීවට සෙකන්ඩ් වෙන්න තාත්තෝම ඉන්නවනම් ඉන්න මම යනවා නිදාගන්න ඉතින් උඹ ගිහින් නිදාගනේ හිතුවක්කාට වැඩ කරලා අසනීප වෙන්නකෝ අසනීප වුණොත් මැරිලෙයි සුනාමියට ගියා කියලා හිතාගෙන බලදාපන් එච්චරයි ඕන මගුලක් කරගන්න එකයි ඇත්තේ කෝ කන්දෙන් නැද්ද ඔය මට බැන බැන ඉන්නේ මට නම් මේ වැඩේ කරන්න බෑ අමිල. කුසිය අස්පස් කරන වලම්පි ගන්ටි ගෝදර මම දිදා ගන්න නැද්ද? තව ටිකකින් ළමයා වැහැරෙනවා. ඊට පස්සේ ඉතින් මුළු රැම මමත් නිදි නෑනේ. මට නම් මේ කරුමේ කරන්න බෑ. ඔයා කියන විදියට තාත්තට ඉන්න බැරි නම් එයාට නංගිලා ගෙදරට යන්න කියන්න. එහෙම නැත්තම් අක්කට එන්න කියලා එයා ඉන්න තැනකට එක්කන් යන්න කියන්න. හා 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 මාව හරි මේ නවත්තන්න උඹලා කලබල වෙන්න ඕනේ නැහැ. කෝකටත් මං වැඩි කාලයක් මෙහෙ ඉන්නේ නැහැ. හැබැයි එකක් මතක තියාගන්න ඉල්ල. භූමිකම්පාවක් එන්නේ කලින් කියලා නෙවෙයි. සුනාමියත් එහෙමයි. දෙන්නේ මම හැමදේම කරන්නේ මට පුළුවන් විදිහට. සුනාමියක් නෙමෙයි ලෝක විනාශයක් හරි ගමන්නේ ඇවිල්ලා මේක හැඳි ගෑවිලා යනවා නම් එකක්. හොද්දනම් හරියට හදි ගෑවිලා නෑ වගේ. අපේ ලොකු හීඩ වගේ අනිත් එක කියන්න හොඳට උයන්න බෑ. පියා නැගිටින්නකෝ මේ බට්ටික කවන්න. තනම් පිළියක් නෑ මාලි
පිරියක් එන්නේ ඉතින් තව කටක්වත් කෑරේ. අම්මලද තාත්තල අපිට විරුද්ධව නඩු දායිද? නඩු දැම්මත් ඉතින් වෙන මොනව කරන්නද පියා? තියෙන දෙයක් විකුණලා හරි නඩු කියලා ඉල්ලන වන්දියක් ගෙවන්න වෙනවා. යසයි යවාගේ අදහස. දැන් ඉතින් නඩුවක් දැම්මොත් වෙන මොනවද කරන්න කියන්නකො? ඔයා අර අල්ලපු ගෙදර ඉන්දුත් එක්කත් නඩුවක් පටල ගන්නයි හදන්නේ. ආයි කතා දෙකක් නෑ නඩු තුනක් එයි පොලිමට. ඊට පස්සේ තින් ජීවිත කාලයක් පුරා දරුවෙක් මල්ලෙක්වත් නැතුව පොදි ගහගත්ත දේවල් ලෝයර්ලට දෙන්න බැරිය. ඔයා කැමතිද? ඔය වැට නුගා හිටියා නම් ඔය කිසි හෙනයක් නෑනේ. ඉල්ලන ගානක් අරගෙන ඔය පාර දීලා දැම්ම නම් ඉවරනේ. දැන් ඉතින් ජීවිත කාලයක් විඳවන්න තමයි වෙන්නේ. කවුද මේ වාරේ මං ගේට්ටුව ලොක් කරන්නේ? අර අම්මල තාත්තල පොලිසියට ගිහිල්ලා එන්ට්‍රි අතලා ඉන්කුවරි කර පොලිසියෙන් ඇවිල්ලා දන්නේ. මං හංගෙන්න කවුරුලියකොත් මං යාළුවෝ කිකිතර ගියා කියන්නේ. පියා ඔහොම හැංගිලා කොහොමද? එන ප්‍රශ්නෙකට දෙන්නත් එක්ක මූණ දෙනවා මිස. සරසති දෙම ගනාමේ ඔය අර තියෙන අයියෝලට උත්තර දෙන්න. අනේ ඔයා යන්න. ඇටිකට් එක දැල්ලද? යන්කම් ගෝෆ් කරන්න යන්නේ. අනේ සරසති දෙම ගනාමේ මං ගිහුවා කියලා නුකාටවත් කියන්න එපා හොඳේ. කවුද? මම. කවුද? මම අල්ලපු ගෙදර ඉන්දුමති. ඉන්දු ඉන්දු. මේ මොකද මේ? මට ටිකක් කතා කරන්න පුළුවන්ද? මොනවා කතා කරන්නද? අනේ අක්කේ මම මහ පාරට වැටුණා. පින් සිද්ධ වෙයි මට පිහිට වෙන්න. පියනන්ද මහත්තයාට මගේ අතින් වෙච්ච වැරදි වලට මං වැඳලා සමාව ඉල්ලන්න. මං හදාගත්තු ගෙදර මට ජීවත් වෙන්න ඉඩ දෙන්න මේ ප්‍රශ්නේ විසඳ ගන්නක. අද දවසේ උතුරු ගරකන්න නැතුව මම මහ පාරේ මයි දිහා බැලුවේ අමුතු සත්තු දිහා බලනවා වගේ. පිකන්ද මහත්තයාට කියලා මට මොකක් හරි සහනයක් හදලා දෙන්න. උතුබෝවත්තේ යක්කේ. නැගිටින්න ළමයෝ. නැගිටින්න. එක අතකට දුක් විඳලා හදාගත්තු ගෙදර. සතුටින් එක කෑම වේලක් උයාගෙන කණ්ඩක් කවුද අකමැති? අපි පීනන්ද මහත්තයාට කියලා මේක විසඳගමුකෝ. දැන් ඔයා යන්න ගෙදර. මට යන්න ගෙදරක් නැහැ අක්කේ. ඇයි? ඇයි මේ ඔයාගේ ගෙදර තියෙන්නේ? මගේ ගෙදර? අක්කා මට යන්න ඉඩ දෙනවද? හැබැයි පීනන්ද මහත්තයාට හොරෙන්. දැන් ඔය ටිකක් අරන් ඉන්නකෝ. අයියා වැටට කරන්ට් එක දාලා තියෙන්නේ. ඔයාගේ ඇතුළින් ඉඳන් බලාගෙන ඉන්න ඇතිනේ.
මේ කරන්ට් එක දාපු වැඩෙන් උනේ ප්‍රශ්න තව තවත් වැඩි වෙච්ච එක. මං දැන් ඕෆ් කරන්න කිව්වා. ඔයා බය නැතුව ඉන්න ගන්න. අක්කට පින් සිද්ධ වෙනවා අක්කේ. ඔයා නම් ඇත්තටම හර වැඩ ඉන සරස්වති දේවිය වගේම කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. නෑ නංගි. මම බලන්නේ කොහොම හරි මනුස්සකමින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඔයා බය නැතුව ඉන්න ගන්න. මං වැට අල්ලන්නද? නෑ වුණේ අකේ මට පුළුවන්. එහෙනම් ගෙට ගිහින් සද්ද නොකර දොර වහගෙන ඉන්නකෝ. ඈ පියනන්ද හිමේ වෙනකන් ඉඳලා මං ඉන් සැරේ එන්න. මටත් එක කන්න ටිකක් අදලා තියන්නකෝ. එතකොට අපි දෙන්නට කතා කර කරම කන්න පුළුවන්. මට නම් හරිය සතුටුයි අකේ. මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටිලා තියෙද්දි අක්කගේ මේ වචන මට ලොකු අස්වැසිල්ලක්. පියා පියා කෝ එන්න පොලිසියෙන් නෙවෙයි. කවුද? මේ අර පාර වැරදිච්ච මිනිස්සෙක් පාරක් හොයන. මේ අකුරැස්සේ ඉඳලාලු ඇවිත් තියෙන්නේ. දුවගේ ගේ හොයනවා. ඒ මදිවට ෆෝන් එකේ බැටරිත් බැහැලාලු. මං කිව්වා ඉතින් අර හන්දියේ කොමියුනිකේෂන් එකට ගිහිල්ලා ෆෝන් එක චාර්ජ් කරගෙන ඊට පස්සේ ඉතින් නම්බරෙත් බලාගෙන දුවට කෝල් එකක් දෙන්න කියලා. පව්. අනේ ඇත්තට මෙහෙමත් දරුවෝ. තමුන්ගේ වයසක තාත්තලව මහපාරේ රස්තියාදු කරවන හැටි. හැබැයි පියා අර අල්ලපු ගෙදර ඉඳුණා එයාගේ තාත්තට පණ ඇරලා. ඇයි දැක්කේ නැත්තේ එදා? අසනීප වෙච්ච වෙලාවේ අර තියෙන දේවල් ඔක්කොම දමලා ගහලා තාත්තවත් අරගෙන ගිය හැටි. අන්න දරුවෝ. මොන හොරෙක්ද කවුද දන්නේ? ඔය අර හැත්ති ගැන ගුණ වර්ණනා කරනවා. ඒකේ උප ඔත්තුකාරයද කවුද දන්නේ? ඔකට පුළුවන් නම් මගේ බෙල්ල මිරිකලා මරලා දාන්න බෙලහරත් ඒක කරලා. අනේ මේ බොරුවට බය වෙන්නේ නැතුව ඉන්න පියා. ඔයා දැන් ඉස්සර වගේ නෙවෙයි. හැම දෙයකම කලබල වෙනවා. ඔයාගේ මේ වැඩ හින්දා අර අහිංසක දරුව දෙන්නෙකුට වෙච්ච කරදරේ බලන්න.